හයි බුවන්, ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ඔගොල්ලෝ හැමෝටම. අද ඔගොල්ලන්ට අරගෙන ආවේ ශ්‍රී ලංකන් රෙසිපි එකක් තමයි, වම්බොටු මෝජු හදන විදිය ශ්‍රී ලංකන් ක්‍රමයට. ඉතින් අපි බලමු මේ කල් තියාගන්න පුළුවන් වම්බොටු මෝජු එක කොහොමද හදාගන්නේ කියලා. යමු අපි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා, ඔයාලා තවමත් මාලි ඩිසිල්ලා කියන මගේ YouTube channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න, ළඟින්ම තියෙන notification bell එකත් all දාලා තියාගන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට වඩිනා වීඩියෝ එකක් ඉක්මනින්ම ලැබෙන්නේ. පිරිසිදු වම්බටු කිලෝ එකමාරක් විතර අරන් තියෙනවා. ඒ වගේම කෑලි මිරිස් මේස හැඳි දෙකක්, හාල් මැස්සොන් ග්‍රෑම්ස් 100ක්, අමු මිරිස් ග්‍රෑම්ස් 250ක්, ඒ වගේම ලුණු 500ක්, ලුණු ග්‍රෑම්ස් 500ක් ලොකු ලුණු වලින් අරන් තියෙනවා. විනාකිරි ටිකක්, අබ සෝස් ටිකක්, සියලු දේවල් ඔයගොල්ලන්ට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ වම්බටු ටික හීනි වෙන්න දිගට කපා ගන්නවා. ගොඩක් තුනියට කපා ගන්නේ. කපලි වෙවෙලා මම මේ විදිහට වතුරට එකතු කරනවා. එතකොට අපිට වෙලා ගියත් මේක ඌමනා වෙලාවට බැද ගන්න පුළුවන්. ඊට පස්සේ හොඳින් මේ විදිහට කහට ටික යන්න මම හොඳට හොද ගන්නවා. ඒ ටික හොදගෙන වතුර බේරෙන්න තියලා ඊට පස්සේ ඒකට ලුණු සහ කහ කුඩු අත ගාලා පැත්තකින් තියා ගන්නවා. එතකොට අපිට ඕන වෙලාවක බැද ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වතුර පෙරණ එකකට දාගත්තාම හොඳට මේක ඩ්‍රයි වෙනවා. හොඳටම ඩ්‍රයි වුණාට පස්සේ තමයි, වතුර ඉවත් වුණාට පස්සේ තමයි අපි බැද ගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අනිත් භාජනයට එකතු කරනවා. වතුර බේරුණාට පස්සේ ලුණු සහ කහ කුඩු එකතු කරලා හොඳින් අතගාගෙන මේක පැත්තකින් තියා ගන්නවා. ඒකම ලුණු ග්‍රෑම්ස් 500ක් මම හීනි වෙන්න ලියා ගන්නවා. ඉතින් ඔයගලන්ට රතු ලුණුනත් ගෙඩි පිටින් අරගන්න පුළුවන්. මම ගත්තේ බී ලුණු ලොකු එක. මේ වගේ හීනි වෙන්න ලියාගෙන තියෙනවා. මාළු අමු මිරිස් 250ක් විතර දෙකට පලාගෙන ඊට පස්සේ තමයි බැදගන්නේ. ඉස්සල්ලාම අපි මේ විදියට තෙල් ටිකක් ලිපේ තියාගමු. තෙල් ටිකක් වැඩිපුර ඕන වෙනවා. ගැඹුරු තෙලේ තමයි මේක බැදගන්නේ. ඉස්සරලා මම ලුණු ටික බැදලා පැත්තකින් තියා ගන්නවා. ගොඩාක්ම කර වෙන්නේ නැතුව රන්වන් පාට වෙන්න මේ වගේ බැද ගන්නවා. ඊට පස්සේ ඒකට ඒක පැත්තකින් තියලා ඒකටම වම්බටුත් එකතු කරලා බැද ගන්න ඕනේ. ඒ වගේ මේකට තව අපිට අවශ්‍ය වෙනවා, මම එකතු කරගත්ත හාල් මැස්සෝ ග්‍රෑම් 100ක් විතර, සුදු ලුණුත් මෙන්න මේ වගේ ගෙඩි 15ක් විතර එකතු කරගෙන දෙකට කපලා ඊට පස්සේ ඒකත් රන්වන් පාට වෙන්න බැද ගන්නවා. මේ හැම දෙයක්ම බැද ගන්න ඕන රන්වන් පාට වෙන්න. මේ තියෙන්නේ හාල් මැස්සෝ. ඊට පස්සේ ඒකේ ඔළු ටික කඩලා පැත්තකින් තියලා හොඳට සෝද ගන්න ඕනේ. හොඳට සෝදගෙන ඊට පස්සේ ගැඹුරු තෙලේ මේ විදියට බැද ගන්න ඕනේ. හොඳට වියලි වෙනකම් බැද ගන්න, අමුවට තියා ගන්න එපා. මෙන්න මේ වගේ රන්වන් පාට වෙන්න ටිකක් මද ගින්දරේ බැද ගත්තාම ඕන විදියට බැදෙනවා. අමු මිරිසුත් දෙකට කපලා ඒ වගේ බැද ගන්න පුළුවන්. සියල්ලම බැදගෙන අවසానයි. ඊට පස්සේ මේක පැත්තකින් තියාගෙන ඕගොල්ලන්ට පුළුවන් වම්බටු ටික ඕනේ නම් අතින් මිරිකලා තෙල් ඉවත් වෙන්න තියාගන්න. එහෙම නැතිනම් ටිෂු පේපර් එක දැම්මම, එහෙම නැතිනම් තෙල් බේරෙන විදියට දැලක වගේ දැම්මහම ටිකක් වෙලා තියද්දි වම්බටු වල තෙල් බේරෙනවා. ඊට පස්සේ මේ සියල්ලම අපි කලවම් කරගන්නවා. කලවම් කරගෙන නැවත සුදු ලුණු කරපින්ච රම්පේ බැද ගන්නවා. ඒකට එනසාලට කුරුඳු පොතු ටිකකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ කෑලිමිරිස් සහ තක්කලි සෝස් මේස හැඳි දෙකක් එකතු කර ගන්නවා. කෑලිමිරිසුත් මේස හැඳි දෙකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකට සීනි රසය අනුව ලුණු එකතු කරගෙන සියල්ලම කලවම් කරගන්න තමයි තියෙන්නේ. සුදු ලුණු ඒ වගේ ටෙම්පරාදුවට එකතු කර ගන්නවා විතරයි. ඊට පස්සේ මේක ආයෙ කුක් කරගන්නේ නැහැ. කියන්නේ ආයෙ නැවත උයන්නේ නැහැ. ඊට පස්සේ කලවම් කරනවා විතරයි. මිරිස් ටික පොඩ්ඩක් බැදෙනකොට ඊට පස්සේ ඒකට සෝස්, සීනි ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් විනාකිරි පොඩ්ඩක් එකතු කරන්න. විනාකිරි මේස හැන්දක් එකතු කරගන්න. ඊට පස්සේ ඒ වගේම ඔයාලා මේක ටෙම්පරාදු කරන වෙලාවට අබ කුඩු, එහෙම නැතිනම් අබ සෝස් එක එකතු කරනවා නම් ගොඩක් රසයි. ඔන්න ඔය විදියට තමයි මම මේ වගේ බටු මෝජු එක හදාගත්තේ. මේක ඉතින් ගොඩක් කල් තියන්න පුළුවන්, මාසයක් විතර වුණත් තියන්න පුළුවන්. ෆ්‍රිජ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එළියේ වුණත් තියන්න පුළුවන්. සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන කිචන් එකක වුණත් තියන්න පුළුවන්. මේ විදියට හදාගත්තම ඔන්න ඉතින් හදාගෙන ඉවරයි. මෙන්න මේ විදියට තමයි අවසානෙට තියෙන්නේ. සුදුබත් එක්කලා ඒ වගේම ඔයාලට පිට රටකට ඉන්න කෙනෙකුට යවන්න උනත් මේ විදියට හදාගන්න පුළුවන්. මමත් ඉතින් මේක හැදුවේ පිට රටකට යවන්න තමයි. මේක ලංකාවේදී තමයි මම වීඩියෝ එක හැදුවේ ඔයගොල්ලන්ට දැන් ඉදිරිපත් කළාට. ඉතින් මේකත් පිට රටකට යවන්න කෙනෙකුට තමයි හැදුවේ.
ඒක නිසා කල් තියාගන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් තවත් අයට බලන්න, ෂෙයා කරන්න. හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක් ස්තුතියි. ගිහින් එන්න, don't forget subscribe and like share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.